රජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීමත් සමග මෙරටේ ලොකු වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙනස තමයි තරුණ ජවයක් පළමු වතාවට මේ රටේ දේශපාලනයේ වගකීම බාරගෙන රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. දැන් මම තීරණය කරලා තිබෙනවා මේ ගමන යා හැකි සුදුසුම පුජ්‍යලයා සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියලා. ඒ අනුව එතුමාගේ ආරාධනාව බාර අරගෙන මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ උපරිම වැඩ කොටස කරන්න තීරණය කරලා තිබෙනවා. පෞගිය පාසුකාරය සම්බන්ධව රිචඩ් බදියුදීන් මහත්මයාට චෝදනා යම් දේවල් එල්ලුවා. එතකොට දැන් එතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙලා තියෙත් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඔබතුමාට මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? පුජ්‍යලේකුට විරුද්ධව යම් චෝදනාවල් ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ ඒ ජනතාවත් එක්ක වැඩ කරන අය. අපිට පුළුවන්කමක් නැහැ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් ඒ අය වාර්ගික හෝ ආගම් පදනමක් මත ප්‍රතික්ෂේප කරන්න. මොකද එකම ශ්‍රී ලංකාවක්. එතකොට අපි ගොඩනගන්න හදන්නේ මුළු රටේම ජාතික නායකයක්. කොට්ටාසයක හෝ දිස්ත්‍රික්කයක හෝ පළාතක නායකයෙක් නෙවෙයි. එතකොට රටේ ජනාධිපතිවරයා කියන්නේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ගේම නායකයෙක්. ඉතින් හැමෝම එක්ක එකට වැඩ කරන්න සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒකයි ඔහුගේ තියෙන ප්‍රධානම ගුණාංගය හා ලක්ෂණය. දමිළ ජාතික සන්ධානයේ සුළු ජාතික පක්ෂයත් එක්ක කොහොමද සාකච්ඡා? දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ ගණනාවක් එකට එකතු වෙලා වැඩ කරනවා. ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන ඒ දේශපාලන සංවිධානයේ නිල වශයෙන් ප්‍රකාශයක් තාමත් කරලා නැහැ. මේ වතාව විශේෂයෙන් කියන්න කැමති කොන්දේසි විරහිතව මේ ජනාධිපතිවරණය මෙහෙවන්නේ. ඒ වගේම කිසියම් වූ පාර්ශවයක් සමග කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි රට වෙනුවෙන් කරන්න තියෙන ගනුදෙනුවක් තිබෙනවා නම් රට වෙනුවෙන් ඒ ගනුදෙනු කරන්න ලෑස්ති. ඒ නිසා මම හිතනවා TNA සංවිධානය ඒ සඳහා ඒවි. හැබැයි මම විශේෂත්වයක් දකිනවා උතුරේ හෝ දකුණේ හෝ මේ සියලු සුළු පක්ෂවලට තියෙන නියෝජනය එක පැත්තකින් ඔවුන්ගේ පක්ෂවල තියෙනවා තමයි. හැබැයි වෙන්වෙන් වශයෙන් ගත්තොත් උතුරේ හෝ දකුණේ හෝ සියලු ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතාව අගය කරනවා. මොකද හේතුව ඔහු පහුගිය අවුරුදු 4 තුළ උතුරේ කරලා තියෙන වෙනස නිවාස වැඩපිළිවෙලේදී ආදී එහෙම ජනතාවට සමීප වෙලා තියෙන හොඟක්. ඒ නිසා මම හිතන්නේ මේ සැරේ බලපෑම් කළ හැකි ප්‍රමාණය අඩුයි. ඒ නිසා ස්වාධීනව ඡන්දේ ප්‍රකාශ කරන පිරිස වැඩි වෙයි. ඒ නිසා අපිට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.